අයිබන් කොහමදන්නට ඔන්න අදත් හලාේ සෙල්ලාට ැකඩමි YouTube චැනල්ලට අදරයෙන් පිළිගන්නවා මං අදකතා කරන්නේ යන්නේ රෙදිවාර්ගවලින් ඇතිවන ගැටලු සහ ඒවාට මොනාද ගන්න පුළුවන් විසඳුම් කියන එක ගැන ඉතිං ඕල තාමත්නමාව සබස්කයිබ් කරල නැත්නාං පහල තින රතුපාට සබස් ක්‍රයිබ් බඩ් නෙක්ලික් කරලා ඊට හපැත්තයෙන් තියෙන බෙල්ලයි කරනෙ ලික් කරන්නත් අමත කරන්න එපා. එතකොටවාලට මගේ මැහුම් පිළිබඳ වීඩියෝ දාපුයලින් බලන්න පුළුවන්. බොහෝ විට ස්ටොකනට් කේප් විස්කෝස් වගේ රෙදිවලින් හැඩසාය මහන කොට එල්ලා වැටීම සිදුවෙනවා. එහෙම වෙන්න හේතුව තමයි එම රෙදිවර්ග ඇදෙන සුළුවීම එය වලක් වගන්න අපට පුළුවන් ලයිනින් තබල මහගන්න. ලයිනින් මසා නොගන්නා අවස්ථාවලදීසාය කපාගෙන ඇඳන් රඳවනයක එල්ලා තබාගන්න. එවිට එල්ලා වැටීම අවසන් වෙනවා. මෙහෙම සතියක් පමණ කාලයක් අපි මේක එල්ලා තබාගන්න ඕන. පසුව මේසයක් මත තබාගෙන නැවතසායේ වාඩිය ගානට සකස්කරගෙන මෙම හැඩසාය මසා ගන්න. සිල්වැැනිරෙදිවලට ද ලයිනින් දැමීම කරන්නඕන. එමෙන්ම ඇඳු මේ මැහුම් වාසිවල කෙලවර කෝට් කිරීමෙන් නූල්ෑම් වලක්කව ගන්න පුළුවන්. තරබාරු කාන්තාවන් සඳහා ඉරිරෙදිවලින් ඇඳුම් අසනවිට එම ඉරි දිගාතර සිටන ලෙස නිර්මාණය කරගන්න. එවිට ඔබේසිරුරේ තරබාරුතැන් අනමශ්‍ය ලෙස කැපී පෙනීම වලක්වගන්න පුළුවන් තමයි කෙට්ටු උසසිරුරක් තියෙනයට ඉරිමෝස්තර හරහට සිටින ලෙස ඇඳුන් නිර්මාණය කරගන්න. අපි රෙද මිලට ගන්නකොට සමහාර අවස්ථාවලද රෙද්ද ඇදේට කැපී තියෙන අවස්ථා තියෙනවා. එම අවස්ථාවලදී රෙද්දෙ කෙලින් රේකාවක් ඇඳලා රකාවදිගේ කපාගෙන ඇද ඉවත් කරගන්න இன் පසුව කනපිට එලියෙටි හිට්නසේ ්‍රෙද්ද කපාගැනීම කරන්න ඕන ඒ වගේම තමයි ඔයා ලයිනිින්දාල හැත්තයක් මහගන්නාන පළමුුව හැට්ටයේ ලයිින් වලට ගන්නා රෙද්ද හෝදල මැදලාරගන්න இන් පසුව ඔයාලට පුළුවන් හැට්ටේ ඇඳල කපාගන්න ඉතින් මෙන්න මේ ටික තමයි මං අදෝයාලත් එක මූලිකමම කතා කරන්න හිතුවේ. හැබැයි ඇඳුම් මහන කෙනෙකුට විවිධාකාර වෝ ගැටලු මතුවෙන්න පුළුවන්. ඕයාලට එහෙම මතුවෙච්ච ගැටලු පහලෙන් කමෙන්ට් කරන්න මං ඒවට ගන්න පුළාන් මොනවගේ විසුදුන්ද කියලා තවත් අලුත් වීඩිය එකකින් කරන්න. එනං අපවතාමත් සාබස්ක්‍රයිප් කළනැත්තං චැනල්ල එක සබස්ක්‍රයිබ් කල දිගටම එකතු වෙලා ඉන්න.